මේ වෙනකොට ජනාධිපතිතුමා නිදහස් දින කතාව මම හිතන්නේ රටේ ජනතාවත් ජාත්‍යන්තරයත් බොහොම ඕනෑකමින් ඇහුන්දු ඒ කතාව වෙනකන් යම්කිසි උනන්දුවක් තිබ්බා මේ වෙලාවේ රටේ මුණ දෙන ගැටලු පිළිබඳ ජනාධිපතිතුමාත් ආණ්ඩුවේ ස්ථාවරයත් මේ කතාව තුළින් අපිට දැනගන්න පුළුවන් වෙයි සහ විශේෂයෙන් මේ රටේ මේ වෙලාවේ මුණ දෙන ඉතාමත්ම බරපතල ගැටලු කීපයකට යම්කිසි විදියකට විසඳුම් හැටියට මේ ආණ්ඩුව යෝජනා කරන්නේ මොනවද කියන එක ගැනත් අපිට දැනගන්න පුළුවන් වෙයි කියන එක තමයි රටේ ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් බලාපොරොත්තු වුනේ. ඒ වගේම ඊට සති දෙකකට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ නවසැසිය ආමන්ත්‍රණය කරනකොටත් එවැනි බලාපොරොත්තුවක් අපිට තිබ්බා. නමුත් අවාසනාවකට ජනාධිපතිතුමාගේ කතා දෙකෙන්ම අපිට ඇත්ත වශයෙන්ම මේ ඉන්න මොහොත මේ රට මේ දෙන මේ මූණ දෙන මේ ගැටලු මේ ප්‍රශ්න වලට මොන වගේ ප්‍රවේශයක් ගන්නවද කියන එක ගැන නිශ්චිත පිළිතුරකට වඩා අපි දැක්කේ ජනාධිපතිතුමා ඔහුට මෙම තත්වය පාලනය කිරීමට නොහැකි වීම සාධාරණීකරණයක් තමයි ඔහුගෙන් පාර්ලිමේන්තු කතාවෙත් අපිට අහන්න ලැබුණේ. ඒ වගේම නිදහස් දින කතාවෙත් ඔහුගෙන් ආවේ එවැනිම පණිවිඩයක් තමයි. ඔහු දිග ලයිස්තුවක් අපිට ඉදිරිපත් කරා ඔහුට ඇයි මේ වෙනකොට මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වෙන්නේ සහ මේ ගැටලු වලට ඔහු වගේ කිය යුත් ඔහුවත් ඔහුගේ ආණ්ඩුවත් නෙවෙයි වගේ කියන්න ඕනේ කියන ඒ සාධාරණීකරණය තමයි ඔහු ඉදිරිපත් කරේ. සහ අන්තිමට ඒක අහගෙන යනකොට ඒ කතාවේ අන්තර්ගතය ගැන හිතනකොට නිකන් එන්නේ එකාතකින් මේ අපි මේ ප්‍රශ්න දිහා බලන විදිය තමයි වැරද්ද තියෙන්නේ කියලා. නිකන් අපි පොසිටිව් තින්කින් දැමුවොත් අර ධනාත්මක චින්තනය තුළින් මේ ප්‍රශ්න දිහා බැලුවොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතන මේ විපක්ෂයේ ඉන්න උදවියත් ආණ්ඩුවේ ඉන්න අයත් ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් තුළ මේ ධනාත්මක චින්තනයක් නැති එකයි මෙතන ප්‍රශ්නය හැටියට තමයි එක අතකින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ. හරි, ඒක මං හිතන්නේ රාජ්‍ය නායකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන විදිහේ චින්තනයක් නෙවෙයි. රාජ්‍ය නායකයෙක්ගෙන් ජනතාව වෙත යා යුතු පණිවිඩයක් නෙවෙයි. ඒක ටිකක් බොළඳ මැදිහත් වීමක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. මොකෝ ඇත්ත වශයෙන්ම ඔහු තවත් විදියකට කියන්නේ රටේ ජනතාවටත් දේශපාලඥයන්ටත් ඔහු ඉල්ලීමක් කරනවා ඔහු වගේ ආදර්ශමත් විදියට ආදර්ශමත් නායකයෙක් හැටියට ඉදිරිපත් වුණොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මොහොතේ අපිට ආදර්ශමත් නායකයෙක් නැතිකමක්වත් ධනාත්මක චින්තනයේ නැතිකමක්වත් නෙවෙයි. මේ රට ප්‍රශ්න රාශියකට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් ඉන්නේ. මේ ප්‍රශ්න මේ අපි කවදාකවත් ඉතිහාසයේ මුහුණ දුන් නැති තරමේ විදියට උග්‍ර වෙලා තියෙන්නේ. අපි දන්නවා ආර්ථික ක්ෂේත්‍රය ගත්තත් උද්දමනය විදේශ විනිමය ඒ වගේම ණය අර්බුදය අපි මීට කලින් කවදාකවත් ලංකාව මුහුණ දුන් නැති තරමට උග්‍ර විදියට අපි මේ ප්‍රශ්නවලට දැන් මුහුණ දීලා තියෙන්නේ. එතකොට ඒ තරම් බැරෑරුම් ප්‍රශ්නවලට අපිට අවශ්‍ය වෙන්නේ ඒ තරම්ම බැරෑරුම් විදියට හිතන්න පුළුවන් යම්කිසි විදියකට පරිණත නායකත්වයක් සහ විසඳුම් ඉදිරිපත් කිරීමක් තමයි අපි ඇත්ත වශයෙන්ම එතෙන්දී බලාපොරොත්තු වුණේ. නායකයෙක් කියන්නේ අපි කොයි වෙලාවකවත් කියන්නේ මේක එක පුද්ගලයෙක් විසින් විසඳිය හැකි දෙයක් හෝ එක පාර්ශවයකට විතරක් වගකීම දැරිය යුතු දෙයක් නෙවෙයි කියන එක මං හිතන්නේ මේ වෙනකොට අපි සියලු දෙනා පිළි අරගෙන තියෙන්නේ. මේක දශක 73ක් තිස්සේ අනුගමනය කරපු විශේෂයෙන්ම පහුගිය දශක 3-4 තුල අනුගමනය කරපු ඉතාමත්ම වැරදි ප්‍රතිපත්ති සහ මේ වෙනකොට මුල් බැසගත් දූෂිත දේශපාලන සංස්කෘතිය තුලින් නිර්මාණය වෙච්ච ප්‍රශ්න කියන එක අපි සියලු දෙනාම එකඟයි.
ඉතින් තව දුරටත් මම නෙවෙයි මට ඉස්සෙල්ලා හිටපු අයයි වගේ කියන්න ඕනේ වගේ ඒ වගේ බොළඳ කතා වලින් මේක අපිට ඉස්සරහට යන්න බෑ. මේ වෙලාවේ අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ පාර්ශව කරුවන් එක්ක කතා කරලා සියලු දෙනාම එක තැනකට යොමු කරන්න පුළුවන් නායකත්වයක්. නායකයෙක් කියන්නේ සියලු දෙකේම දන්න එක්කෙනෙකුත් නෙවෙයිනේ. සියලු තොරතුරු සහ සියලුම දැනුම එක පුද්ගලයෙක් ගාව නැහැ. නායකයෙක් කියන්නේ යම් කිසි විදියකට කණ්ඩායමක් හසුරුවමින් ඒ කණ්ඩායමේ එක එක්කෙනාගේ ශක්තියින් වලින් පෝෂණය කළ ඒක තීරණය කළ කළමනාකරණය කරන්න පුළුවන් එක්කෙනෙක්. ඒ සඳහා එතකොට නායකයෙක්ට එකාතකට අවශ්‍ය යම් කිසි විදියකට නිහතමානීත්වයක් මම දන්නේ නැති දේවල් දන්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙන්නත් ඕනේ. සහ අනිත් අයගේ කුසලතා හඳුනාගෙන ඒවා ඉස්සරහට අරගෙන කළමනාකරණය කරන්නත් පුළුවන් වෙනවා. හැබැයි ඊට එහා මේ අපි කතා කරන්නේ මොකක් හරි කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් ගැනවත් දෙපාර්තමේන්තුවේක නායකයෙක් ගැනවත් නෙවෙයිනේ, රටක නායකයෙක් ගැන. රටක් පාලනය කරනවා කියන්නේ ඊට වඩා සංකීර්ණ වැඩක්. ඒ සංකීර්ණත්වය හඳුනා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒකට දේශපාලන දැනුමකුත් සමාජ දැනුමකුත් අත්‍යවශ්‍යයි. අවාසනාවකට මේ වෙනකොට අපිට අපේ රටේ නායකයොත් එහෙම විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් එහෙම නායකත්වයක් මේ වෙලාවේ අපිට පෙන්නුම් කරන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලය වෙලා තියෙන ඇත්ත වශයෙන්ම ජනතාවටත් ජාත්‍යන්තරයටත් මම හිතන්නේ ප්‍රශ්න එනවා, කවුද ඇත්තටම මේ රජය මෙහෙයවන්නේ? කවුද තීරණ ගන්නේ? කවුද මේ රට බාරව වැඩ කරන්නේ? හරි, දැන් එකේ දැන් අපි දන්නවා ඓතිහාසිකව දැන් අපි විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ රිවර්ස් කරන එක. රිවර්ස් කරන එකට පැත්තකට තියලා වුණත් අපි මේ වෙනකොට බලනකොට පරස්පර තීරණ ගන්න, පරස්පර ප්‍රකාශ කරන සහ කිසිම හැඟීමක් නැතුව ප්‍රකාශ නිකුත් කරන තත්වයකට දැන් පත් වෙලා. දැන් උදාහරණයක් හැටියට මුදල් ඇමතිතුමා. මුදල් ඇමතිතුමා කියන්නේ මේ වෙලාවේ වෙනකොට ඉතාමත්ම කල්පනාකාරීව ප්‍රකාශ කළ යුතු සහ මැදිහත් විය යුතු පුද්ගලෙ. අපි හිතනවා මේ වෙනකොට මුදල් ඇමති සහ මහ බැංකුව අතර ඉතාමත්ම සුහද, ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරන සම්බන්ධතාවයකුත් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ ළඟදී මේ සතියක් ඇතුළත ආපු ප්‍රකාශ තුළින් ඇත්තටම එහෙම එකකුත් නැහැ කියන එකනේ අපිට පෙන්නුම් කරන්නේ. එක වෙලාවක මුදල් ඇමති කියනවා යුද්ධ කාලේ කළු සල්ලි වලින් මොනවාද වෙපන්ස් අරගෙන උතුරු කොරියාවෙන් වෙපන්ස් ගත්තා කියලා ඔහු පත්තරයකට ප්‍රකාශ කරනවා. දැන් ඒ ප්‍රකාශය ඊට පස්සේ විදේශ ඇමති කියනවා එහෙම එකක් කිව්වේ නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි, ඔහුගේ සගයා කියපු දේ මේ හරියට මාධ්‍ය තේරුම් අරගෙන නැහැ කියලා විදේශ ඇමති කියනවා. බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ. රටක් කළු සල්ලි වලින් උතුරු කොරියාව වැනි රටක්, ඒ කියන්නේ ජාත්‍යන්තරව යම් කිසි තහංචි වලට ලක් වෙච්ච රටකින් අපි වෙපන්ස් අරගත්ත කියලා මේ ප්‍රකාශයක් කරනවා. ඒක ගැන ඊට පස්සේ තියෙන මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනකොට මුදල් ඇමති මොකද්ද දෙන පිළිතුර? ඕවට පිළිතුරු දෙන්න ගියොත් මම තවත් අමාරුවේ වැටෙනවා වගේ කතාවක් කියනවා. යුද්ධ කාලේ ඊට එක් කරන්න කරපු දේවල් දැන් කතා කරන්න ගියොත් මහා ප්‍රශ්න එන නිසා මම එහෙම කියන්නේ නැහැ. මම මොකක්වත් ඕක ගැන කියන්න ඕනේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මාධ්‍යවේදියා අහනවා, නමුත් ඔබට මේ අවස්ථාවක් ඔබ කියපු දේ පැහැදිලි කරන්න කියලා. නැහැ, එහෙනම් මම කියනවා ඒක කිව්වේ නැහැ කියලා. කොහොමද මං අහන්නේ වග කිව යුතු ඇමති කෙනෙක්, මුදල් ඇමති ඒ මදිවට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්ද? එහෙම ප්‍රකාශ ඔහු හිතනවාද මේ ඔහුගේ මේ යම් කිසි නිකන් මේ පවුලක් තුළ මොකක් හරි නිකන් අපි ඔය පාටි එක නිකන් කියලා දාන්නේ දේවල් ටිකක් වෙරි වුණාම? එහෙම ඒ විදියට හැසිරෙන්න බෑනේ ඇමතිවරයෙක්ට. ඇමතිවරයෙක් මාධ්‍ය ඉදිරිපිට ඇවිල්ලා මොකක් කිව්වත් ඒක බරපතල ලෙස ඒක සන්නිවේදනය වෙනවා. ඒක සන්නිවේදනය වෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයටත් සන්නිවේදනය වෙනවා. එතකොට අපි හිතනවා කවු මොන ඇමති කෙනෙක් වුණත් සහ විශේෂයෙන්ම මුදල් ඇමති වගේ තනතුරක් දරන කෙනෙක් ඒ ඔහු ප්‍රකාශ කරන දේ බරපතලකම තේරුම් අරගෙනයි එතන වාඩි වෙන්නේ කියලා. ඉතින් එහෙම බරපතලකමක් එහෙම හැඟීමක් නැහැ කියන එකනේ ඔප්පු කරන්නේ.
ඊට පස්සේ අපි බලමු දැන් IMF යනවද නැද්ද කියලා දැන් මාස ගානක් තිස්සේ කතා වෙනවා. මුදල් ඇමති කියනවා ඔව් අපි IMF එකෙන් උදව් ඉල්ලන්න ඔවුන්ගේ උදව් උපදෙස් ගන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ලිඛිතවත් දැනුම් දීලා තියෙනවා කියලා. ඊට පැය ගානක් යන්නේ ඉස්සෙල්ලා මහ බැංකුවේ සභාපති ඉඳන් කියනවා නෑ අපි එහෙම එකක් නෑ IMF එකට මේ සාමාන්‍යයෙන් රුටීන් එකට යවන ලියුමක් යවලා තියෙන්නේ. ඇත්තටම අපි තාම මේ අර හෝම් ග්‍රෝන් සොලියුෂන් එකක් වෙනුවෙන් තමයි අපි තාම තීරණ අරගෙන තියෙන්නේ. මං කියන්නේ කොහොමද මේ මෙහෙම මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? මේ දැන් එකාතකින් අපිට විශාල ණය අර්බුදයක් මුණ දෙමින් ඉන්නකොට අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනකොට අපේ තියෙන විදේශ විනිමය අඩු වෙමින් තියෙනකොට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම ඉන්වෙස්ටර්ස්ලා ගෙන්න ගන්න ඕන තියෙන වෙලාවක කරන්න ඕන ප්‍රධාන දෙයක් වගකිව යුතු ආණ්ඩුවකින් ආණ්ඩුවේ ස්ථාවරභාවය සහ ආණ්ඩුවේ හැකියාව ගැන යම්කිසි විදිහක විශ්වාසයක් ගොඩනගන එක. රට ඇතුළෙත් පිටත් ඒ විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. අපි දන්නවා ආර්ථික සන්දර්භයක් තුළ ඒ විශ්වාසය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මේ ඇමතිවරු මේ නිලධාරීන් කරන හැම ප්‍රකාශයකින්ම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ තියෙන විශ්වාසය බිඳ වැටෙන එක. මේ විශ්වාසය බිඳ වැටීම තුලින් ඇත්තටම මේ රටේ මේ මූණ දෙන ප්‍රශ්නවලට අපිට විසඳුම් හොයනවා තියා විසඳුම් හෙවීමේ මාවතකටවත් යන්න බැරි තත්ත්වයක් දැන් මේ නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ දැන් ජනතාව වුණත් මම හිතන්නේ ආණ්ඩුව කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ ආණ්ඩුවගේ කියන කිසි ප්‍රකාශයක් ගැන කිසිම හැඟීමක් තැකීමක් නැහැ. ඉතින් රටේ මිනිස්සුත් මෙහෙමනම් ජාත්‍යන්තරයත් අපි දිහා බලන්නේ මේ විදියට. අපි දන්නවා ජාත්‍යන්තරයක ගනුදෙනු කරන එකත් ලේසි දෙයක් නෙවෙයි. ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මත තමයි ජාත්‍යන්තරයේ තැසිරෙන්නේ. ඒ රටවල් වුණත් ඒ විදේශ ආයතන ඒ සියල්ලම ඔවුන්ගේ න්‍යාය පත්‍ර තියෙනවා. ඒ න්‍යාය පත්‍ර අනුව තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් අපේ රට මුල් තැනට තියලා නෙවෙයි කොයි වෙලාවකවත් ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ අවශ්‍යතාවය සහ උවමනාව හඳුනා ගන්න එක අපේ ආණ්ඩුවේ වගකීම. ඒ අනුව තමයි අපි සම්බන්ධතා ඇති කර ගන්න ඕනේ. ඒ අනුව ඒක ගැන හිතලා තමයි අපි ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් මේ වෙනකොට හිතන දේ කියන කිසිම සම්බන්ධීකරණයක් නැත. මේ නිකන් මේ සාමාන්‍ය අපි හිතන්නේ මේ සමුපාකාරයකවත් තියෙන්න ඕන කළමනාකරණ ශක්තියක් මේ කළමනාකරණ හැකියාවක් මේ අයට නැහැ. සමුපාකාරයක් හරි සමුපාකාරය නැහැ. මරණාධාර සමිතිය කොහොම හැසිරුණොත් ඔය නිලධාරීන් වහක් කරනවා. ඉතින් මේ රටේ නායකයෝ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඉතින් මේක මොනතරම් ඛේදවාචකයක්ද? ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේ රට මූණ දෙන ප්‍රශ්නවලට විසඳන්න තමයි මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ. අපිට අදාළ නැහැ ජනාධිපතිතුමා කොච්චර ආදර්ශවත් පුද්ගලයෙක්ද, මේ මුදල් ඇමතිට මොල කීයක් තියෙනවද කියන ඒවා අපිට අදාළ නැහැ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මේ තියෙන ප්‍රශ්නවලට පැහැදිලිව මැදිහත් වෙන විසඳුම් යම් කිසි විදියකට රට ගැන හිතලා, නැත්නම් මේ තමන්ගේ බලය තවදුරටත් තහවුරු කර ගැනීම සහ මොකක් හරි ඡන්දකින් කොහොමද වාසියක් ලබා ගන්නේ කියලා හිතලා කරන මේ මුදල් අච්චු ගහමින් කරන විසඳුම් නෙවෙයි. මේ තියෙන ප්‍රශ්නවල බැරෑරුම්කම හරියට තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් ක්‍රියාත්මක කරන එක තමයි අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකට තමා ඔවුන්ව පත් කරලා තියෙන්නේ. ඒක වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වෙනවා මිසක් ඔවුන්ගේ නොහැකියාව සාධාරණීකරණය කිරීම හෝ මේ ජනතාවට මේ ධනාත්මක චින්තනයක් අවශ්‍යයි වගේ කියන බොළඳ කතාවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි අපි තරයේ මෙහෙම හිතාමත්ම තදින් කියන්නේ. ඒක කරන්න බැරි නම් ජනතාවට මේ ආණ්ඩුව වෙනස් කරන්න අවස්ථාවක් ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය වෙනවා.
ඒකට ගන්න පුළුවන් ව්‍යවස්ථාපිත මාර්ග ඕන තරම් තියෙනවා ඒ වෙනුවෙන් උනත් මැදිහත් විය යුතුයි මොකෝ අපිට මේ 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 නොහැකියාව සහ මේ නොහැකියාව නිසා මේ රටට මේ රටේ ජනතාවට මේ රට කියන්නේ මේ රටේ ජීවත් වෙන ජනතාව ජනතාවට මෙහෙම මේ විදියට දුක් විඳින්න නම් ජාතික ජන බලවේගය හැටියට අපි ඉඳ තියන්නේ නැහැ බොහොමත්ම ස්තුතියි.